हेलो फ्रेंड्स कोहमद आलुने अदम कथाकरण दिदास तुला वर्ष रिलीस फैमिली कॉमेडी मूवी कक्वन द थ्री स्टूडियोस चित्रपटे गेन एना मेवागे मूवी टीवी सीरीज दापुगमं बलन कैमती नाम दैन मापे यूट्यूब चैनल लेक सब्सक्राइब करान चित्रपट पटंगन कन्या सोरी अंटाइती अनाथ लमाई बलागन अनाथ निवास पेन्ननवा इतना लमाइटिक सोडा कैन के फुटबॉल से मंग इन्ने ඒ තෙතරට එන සිස්ටම් ඇංගලේ ළමයින්ට සෙල්ලම් කරන එක නවත්තලා ඉක්මනට ඇතුළට යන්න කියලා කෑ ගහනවා. ඒ අසරණ ළමයි ටික ෆයිනල් ගෝල් එක ගන්න තව පොඩි වෙලාවක් දෙන්න කියලා සිස්ටර්ගෙන් වැඳලා ඉල්ලුවා. එත් මේ හැම වෙලාවෙම තරහින් වගේ ඉන්න සිස්ටර් ඒකට කැමති වුණේ නැහැ. ළමයි ඇතුළට ගියාම ඇය දැක්කා කාර් එකක් කනපැලෙන්න සිඳු දාගෙන වේගෙන් අනාථ නිවාසයේ දිහාවට එනවා. කවුරු හරි කායක ඇතුළේ ඉඳන් බෑග් එකක් සිස්ටර් ඉන්න දොරකඩ ළඟට විසි කරලා ගියා. සිස්ටර් ඇංගලේ ඒක විවෘත කරලා බලනවා. එක පාරට බෑග් එකෙන් චෝටියක් අතක්කැවිත් සිස්ටර්ගේ හැට අනිනවා. ඒකෙන් ඇයව පඩිපෙලෙන් එළියට වැටෙනවා. එතකොටම අනාථ නිවාසයේ ප්‍රධානියා මද සුපිරිය වගේම අනිත් සිස්ටර්ස්ලත් එතනට එනවා. ඔවුන් බෑග් එකේ පොඩි ළමයි 3 දෙනෙක් ඉන්නවා දකිනවා. මෙයාලගේ නම් තමයි මෝ, ලැරි හා කර්ලි. සිස්ටර්ස්ලා මෙයාගේ හුරුතලයට ගොඩක් කැමති වුණා. සිස්ටර්ස්ලා හැමෝම එයාලව බලාගන්න කැමැත්තෙන් ඉදිරිපත් වුණා. අවුරුදු 10කට පස්සේ මේ ළමයි 3 දෙනා හරිම දගකාරයි. අනාථ නිවාසයේ කවුරුත් මෙයාලව බලා ගන්න කැමති වුණේ නැහැ. මොකද මේ ළමයි 3 දෙනා හැම වෙලාවෙම සිස්ටර්ස්ලාට කරදර කරලා සතුටු වුණා. දැන් මේ කට්ටිය හදන්නේ සිස්ටර් මැංගලේගේ දතක් ගලවන්න. සිස්ටර්ව දැන් මේසෙට තියලා ගැට ගහලා මිටිකින් ගහලා දත ගලවන්න දැන් සියල්ල සූදානම්. මේ කරදරකාරයෝ 3 දෙනා නිසා සිස්ටර් මැංගලේ අනාථ නිවාසයෙන් අයින් වෙන්න තීරණය කළා. මද සුපීරිය සිස්ටර් මැංගලේ යන එක නතර කරලා මේ ළමයි 3 දෙනාව අනාථ නිවාසයෙන් යවන්න දැඩි පීවරක් ගත්තා. අනිත් ළමයි සේරම හංගලා දරුවන් හදාගන්න කැමති අයට මේ ළමයි 3 දෙනා විතරක් පෙන්නුවා. ඒකෙන් මේ කරදරකාරයෝන්ගෙන් එක කොල්ලෙක් හරි මෙතනින් යයි කියලා සිස්ටර්ස්ලා හිතුවා. මිස්ටර් හා මිසිස් හාට කියන මේ කපල් එකට මේ ළමයි 3 දෙනාව මුණ ගැහුණා. ළමයි 3 දෙනාම මහා විකාර පඬිත දේවල් කියලා ඒ කපල් එකේ කැමැත්ත ගන්න හැදුවා. ඒත් එතනට ලස්සන පොඩි ළමෙක් වන ටෙඩි එනවා. කොහොම හරි ළමයි 4 දෙනාම බලලා ඔවුන් මෝව හදාගන්න කැමති වුණා. ඔහුට පවුලක් අවසානයේ ලැබුණු එකට මෝ ගොඩක් සතුටු වුණා. ඒත් එයාගේ ලැරි හා කර්ලි හොඳම යාළුවන් දාල යන එක ගැන ගොඩක් දුක් වුණා. මෝ අලුත් ගෙදරට යන අතරතුර ඔහුට යාළුවන්ව මතක් වුණා. මේ කපල් එක මෝ දුකින් ඉන්නව දැක්කා. ඒ නිසා හාට ඔයාට තෑග්ගක් විදියට ඕන දෙයක් ඉල්ලන්න කියලා මෝට කිව්වා. ඔව් එකපාරටම ලැරි හා කර්ලිවත් දරුකමට හදාගන්න කියලා ඔවුන්ගෙන් ඉල්ලුවා. ඔවුන්ට හිතුණා ළමයි 3 දෙනාව වෙන් කරපු එක එයාලා කරපු ලොකුම වැරද්දක් කියලා. ඔවුන් ආපහු අනාථ නිවාසයට ගිහින් මෝව තියලා ටෙඩිව ගෙදරට අරන් ගියා. තමන්ව දාලා ගිය එකට මෝ ගොඩක් දුක් වුණා. දැන් අවුරුදු 25 ගියා තාමත් මේ 3 දෙනා අනාථ නිවාසයේ ජීවත් වෙනවා. ඔවුන් දැන් කාර්මිකයන් විදියට වැඩ කරනවා. මේ කට්ටිය ලොකු වුණා කියලා වෙනසක් නැහැ. මේ 3 දෙනා තාමත් පොඩි උන් වගේ තමයි හැසිරෙන්නේ. සිස්ටර් දැන් දවස් ගානක ඉඳන්ම පල්ලියේ තියෙන සීනුව හදන්න කියලා මෙයාලට කියනවා. ඒත් ඔවුන් සිස්ටර් කියපු දේ හැම වෙලාවෙම මගහැරියා. සිස්ටර් මැංගලේ මේ ළමයි 3 දෙනාව දැන් පේන්න බෑ. ඇය මේකේ ප්‍රධානියා වුණා නම් මුන්ට අවුරුදු 18 වුණ ගමන්ම මෙතනින් පන්නනවා කියලා තමයි ඇය හැම වෙලාවෙම කිව්වේ. ඒත් මද සුපීරිය ඔවුන් කවදා හරි තැනකට එයි කියලා විශ්වාස කළා. අනාථ නිවාසයේ පීසා යාගේ අසනීප යාළුවෙක් වෙන මර්ෆ් කියලා ළමයි දෙන්නකුත් හිටියා. ඔවුන් ලොකු නාම අර මෝඩ ළමයි 3 දෙනා වගේ ජීවත් වෙන්න ඕනි කියලා හීන මැව්වා. එක දවසක් රැට්ලෆ් කියන පේතුමෙක් අනාථ නිවාසයට එනවා. ඔහු ඇවිත් තින්නේ වැදගත් දෙයක් කතා කරන්න. අනාථ නිවාසයේ දැන් ගොඩක් ණය වෙලා. ඒ නිසා මේක ළඟදිම වහන්න වෙයි කියලා ෆාද කියනවා. කොමාරි මේ 3 දෙනා එකතු වෙලා බෙල් එක අලුත් වැඩියා කරාට එතන තියෙන බඩු ගොඩක් දැනටමත් විනාශ කරලා ඉවරයි. ලැරි බෙල් එකේ ගහලා තියෙන අයින් කරන්න එපා කියලා තියෙන ටැග් එකක් වැරදිලා වගේ ගැලෙව්වා. ඒ නිසා බෙල් එක ගැලවිලා සිස්ටර් මැංගලේගේ ඔළුව උඩට වැටෙනවා. ඔවුන් සිස්ටර්ට උදව් කරන්න හැදුවත් ඒකෙන් ඇයට තවත් තුවාල වුණ එක විතරයි උනේ. පසුව මේ 3 දෙනා දැනගත්තා අනාථ නිවාසයේ ඩොලර් 8,30,000ක් ණයයි කියලා. ඒක මේ මාසේ අන්තිමට ගෙවන්න ඕනේ. නැත්තම් අනාථ නිවාසයේ වහලා දායි කියලා කිව්වා. එහෙම වහන්න දෙන්න බෑ. මේක අපේ තැන. අපි දවස් 30ක් ඇතුළත මේ සල්ලි හොයලා දෙන්නම් කියලා මේ 3 දෙනා දිවුරලා කිව්වා. ඔවුන් ජීවිතේ පළමුවතාවට දැන් අනාථ නිවාසයෙන් එළියට යන්න සූදානම්. ගොඩක් සිස්ටර්ස්ලාට ඔවුන් යන එක හීනයක් වුණා. ඒකට ඔවුන් සතුටු වුණා. සමහර අය ඔවුන් කොහොමද සමාජයේ මේ විදියට මුහුණ දෙන්නේ කියලා ඇහුවා. ඒත් මද සුපීරියට ඔවුන් ගැන විශ්වාසයක් තිබ්බා. දෙවියන් ඔවුන්ට හරි මාර්ගය පෙන්වයි කියලා එතන ප්‍රශ්න අහපු සිස්ටර්ස්ලාට මද සුපීරිය කිව්වා. දැන් ඔවුන් අනාථ නිවාසයේ හැමෝටම සමු දීලා මේ 3 දෙනාට යන්න පුළුවන් බයික් එකකින් එතනින් යන්න හදන්නේ. ලණුවේ කෙරවල බයික් එකේ ගැට ගහලා අනිත් කෙරවල යන ලොරි එක සෙට් කරනවා. කොහොම හරි මේ 3 දෙනාට එතනින් සාර්ථකව යන්න පුළුවන් වෙනවා.
ඔවුන් නගරයට ගිහින් ඩොලර් 830000ක් දෙන ජොබ් එකක් හොයනවා. කොමාරි පෝසත් කාන්තාවක් වන ලිඩියා එයාගේ බොයෆ්‍රෙන්ඩ් මැක් එක්ක එතනට එනවා. ඔවුන්ට ඕනේ ලිඩියාගේ හස්බන්ඩ්ව මරලා ඔහුගේ දේපල ටික ලබා ගන්න. ඒ නිසා මේ දෙන්නා මේ මර්ඩර් එක කරන්න පුළුවන් කට්ටියක් හොයන ගමන් ඉන්නේ. තමන්ගේ වාසනාවට ඒකට තුන් දිනක් හම්බුණා කියලා ඇය හිතුවත් ඇයට තේරුණා මුන් පිස්සු සෙට් එකක් කියලා. මේ තුන් දෙනාව රවට්ටන්න ලිඩියා මේ ඉන්නේ මගේ හස්බන්ඩ් කියලා මැක්ව පෙන්නනවා. එයාට තියෙන දරුණු පිළිකාවක් නිසා එයා විඳවනවා. එයා ඒකෙන් දුක් විඳලා මැරෙන්න කැමති නෑ. ඒ නිසා එයාව නිදාගෙන ඉන්නකොට මරන්න. ඒකෙන් එයාට දුක් විඳින්න ඕනේ නෑ. මැක් මේක කරන්න කැමැත්තෙම නිසා ඒක මිනි මරුමක් නෙමෙයි කියලා මේ මොඩියෝ තුන් දෙනා තේරුම් ගත්තා. මේ ජෝඩුව හදන්නේ මැක් වෙනුවට ලිඩියාගේ හස්බන්ඩ්ව ඇදෙදි මාරු කරලා මරන්න. ඒත් මේ තුන් දෙනාට ඉක්මනට සල්ලි ඕන නිසා මැක්ව බස් එකක් ඉස්සරහට තල්ලු කරනවා. මැක් බස් එකට වැදිලා උඩින් ගිහින් පාර බ්‍රෂ් කරන මැෂින් එකකට යට වෙනවා. ඊට පස්සේ කෙල්ලෙක් පොල්ලකින් ඔහුගේ බඩ උඩට පනිනවා. අවසානයේ ඔහුගේ කකුලට ඊතලයකුත් වදිනවා. වැඩේ වැරදුනා කියලා තේරුම් ගත්ත ලිඩියා එතනින් මාරු වෙනවා. ඒත් මේ කට්ටිය ලිඩියාගේ පස්සෙන් එනවා. කෝ අපේ සල්ලි දැන් කියලා ලිඩියාගෙන් අහනවා. කොමාරි උනසිද්ධියේ මැක් යන්තම් පණ බේරගෙන හොස්පිටල් එකේ ඉන්නවා. තමන්ගේ ඇඟ බේර ගන්න ඕන නිසා ඔයාලා මිෂන් එක හරියට කළේ නෑ. මගේ හස්බන්ඩ් තාම ජීවත් වෙන නිසා ඔයාලට සල්ලි දෙන්නේ නෑ කියලා ලිඩියා කියනවා. ඔවුන් මැක්ව මරලා කොමාරි මිෂන් එක කම්ප්ලීට් කරලා සල්ලි ගන්නවා කියලා හිතලා හොස්පිටල් එකට යනවා. ඒත් දැන් හොස්පිටල් එකේ විසිටර්ස්ලා එන වෙලාව ඉවරයි. ඒ නිසා ඔවුන් ડોක්ටර්ස්ලා වගේම නර්ස්ලා විදියට ඇඳුම් මාරු කරගෙන මැක්ව හොයනවා. හොස්පිටල් එකේ අය මේ කට්ටිය ස්ටාෆ් එකේ අය කියලා හිතලා ඔවුන්ව පොඩි ළමයි ඉන්න තැනකට අරන් යනවා. එතන මේ තුන් දෙනා පිස්සු නටලා විනාශ කරනවා. ළමයි පී කරන එකෙන් මෙයාලා සෙල්ලම් කරනවා. ඊට පස්සේ කට්ටිය මැක් ඉන්න තැනට එනවා. ඔහුගේ ඇඟ පුරාම දැන් තුවාල නිසා මුළු ඇඟම බෑන්ඩේජ් වලින් වහලා. ඔහු මරන්න ඉස්සෙල්ලා මැක් කියනවා බස් අනතුර නිසා තමන්ගේ ලෙඩේ හොඳ වුණා කියලා. ඒ නිසා මට දැන් මැරෙන්න ඕනේ නෑ කියලා මැක් කියනවා. ඉතින් කොහොමහරි මේ කට්ටිය එතනින් එළියට ගියාම එයාලගේ පරණ යාළුවෙක් වෙන ටෙඩීව මුණ ගැහුණා. එයා තමයි මොවෙනුවට එදා අනාථ නිවාසයෙන් අරන් ගියේ. ඒ වගේම ඔහුගේ අම්මා නැති වුණාම ඔහුට ඩොලර් මිලියන ගාණක දේපොලක් ලැබුණා. තමන්ට ඒ සුපිරි ජීවිතය මගහැරුණට මෝ ගොඩක් දුක් වුණා. ටෙඩි ඔවුන්ට තමන්ගේ විශාල ගෙදර ඇවිත් ඉන්න කියලා ආරාධනා කළා. ඒත් මෝගේ තියෙන ලොකු ගම නිසා ඒකට කැමති වුණේ නැහැ. ඒ තනිත් යාළුවෝ නම් ඒ දෙයට කලකිරුණා. මොකද ටෙඩිගෙන් අනාථ නිවාසයේ වෙනුවෙන් සල්ලි වලින් උදව්වක් කරන්න කියලා ඉල්ලීමක් කරන්න තිබ්බ නිසා. ඒත් මෝ එයාගේ තනි තීරණයෙන් කිව්වා අපිට එයාගේ උදව් ඕනේ නැහැ කියලා. ලීඩියා කියන්නේ ඇත්තටම ටෙඩිගේ වයිෆ්. තමන්ට පරණ යාළුවෝ ටිකක් මීට්ුණා කියලා අර තුන් දෙනාගේ ෆොටෝ එකක් ලිඩියාට පෙන්නනවා. ඇයි ඒ තුන් දෙනාට ඇත්තටම මරන්න කිව්වේ ටෙඩීව? ලිඩියා වුන් ටෙඩීගේ යාළුවෝ කියලා දැනගෙන හොඳටම බය වුණා. මොකද එයාගේ ප්ලෑන් එක දැන් ටෙඩී දැනගනී කියලා. ඊට පස්සේ මේ කට්ටිය සල්ලි හොයන්න ගොල්ෆ් පිටියක මාළු ගා කරනවා හරියට පැලවවනවා වගේ. ඒත් ඒ මාළු ටික වෙලාවකින් මැරෙන නිසා ඒ ප්ලෑන් එක ෆේල් වෙනවා. මුළු පිට්ටනියම විනාශ කරපු නිසා පිටි අයිතිකාරයෝ ඔවුන්ව එතනින් එලෙව්වා. කොමාරි මේ කට්ටිය බිල්ඩින් එකක් ඇතුළට එනවා. මෙයාලා තාම දන්නේ නැහැ මෙයාලා ඇවිත් ඉන්නේ දැන් ස්ටේජ් එක උඩට කියලා. මේ හැමදේටම වග කියන්න ඕනේ මෝ කියලා ලැරි කර්ලි මේ තුන් දෙනාම මෝඩියෝ වගේ එතන රණ්ඩු වුණා. ඊට පස්සේ මේ තුන් දෙනා මැගිලි වලින් ඇනගෙන ඔළුව තප්පගෙන විහිළුකාරයෝ වගේ බැනගත්තා. හොඳටම තරහා යන ලැරි කර්ලි එතනින් යනවා. මෝ දැනගන්නවා මිනිස්සු යාලා කරපු මෝඩ වැඩ හැම දෙයක්ම ආසාවෙන් බලාගෙන හිටිය බව. මෝට තියෙන විහිළු කිරීමේ හැකියාව නිසා ඔහුට රියැලිටි ෂෝ එකකට ඇතුල් වෙන්නත් චාන්ස් එකක් ලැබෙනවා. මේ අතර ලැරි හා කර්ලි ගොඩක් බිස්නස් ට්‍රයි කරනවා සල්ලි හොයන්න. ඒත් ඒ හැම එකක්ම මෝඩ ප්ලෑන් නිසා ඒවා ෆේල් වෙනවා. එක දවසක් මේ දෙන්න සූ එකට ගිහින් වලසු දාලා ඉන්න කූඩුවක තියෙන ටැංකියකින් මාළුවෙක් අල්ල ගන්නවා. ලිඩියා බයෙන් ඉන්නේ අර තුන් දෙනා ටෙඩීට ඇත්ත කියයි කියලා. ඔවුන් ලැරි හා කර්ලි සූ එකේ ඉන්නකොට මරන්න ප්ලෑන් කරනවා. ඒත් අවසනාවට මැක් සිංහයෝ ඉන්න කූඩුවක හිර වුණා. සිංහයා දඟවැලකින් ගැට ගහලා ඉන්නවා කියලා දැනගන්න මැක් සිංහයාගේ හොම්බට ගහනවා. ඒ ළඟම ලැරි හා කර්ලි ඩොල්ෆින්ලට රට කජු දෙනවා. ඒත් එකපාරටම ඔවුන් දාපු නට් එකක් ඩොල්ෆින් උස්ම ගන්න සිදුරට වැටෙනවා. ඔවුන් ඩොල්ෆින්ව මිරිකලා ඒ නට් එක අයින් කරනවා. වේගින් ගියේ ඒ පීනට් එක සිංහයාගේ නට් එකේ වදිනවා. තරු විසිවෙන සිංහයා දඟවැලත් කඩාගෙන මැක්ට පහර දෙනවා. මේ අතර මෝ ජර්සි කියන රියැලිටි වැඩසටහනක තරුවක් වෙලා ඔහුගේ කනේ පාරවල් වගේම ඇස්වලට ඇනීම දැන් රටේම ට්‍රෙන්ඩ් එකක් වෙලා. ලැරි හා කර්ලි ටෙඩිගේ තාත්තා මිස්ටර් හාඩව මුණ ගැහෙනවා. ඔවුන් අනාථ නිවාසයේ බේරගන්න සල්ලි හාඩගෙන් ඉල්ලනවා. ඒත් තමන්ට දැන් උදව් කරන්න විදියක් නැහැ කියලා ඔහු කියනවා. ඒත් හාඩ ඔවුන්ට මෝව හදාගත්තේ නැති හේතුව කියනවා. ඒකට හේතුව තමයි මෝට කර්ලි වගේම ලැරිත් එක්ක ඉන්න ඕනේ කියපු නිසා. ඒ කාලා ඔවුන් මෝට බැනපු එකට දුක් වෙනවා. ඔවුන් යන්නේ ඉස්සෙල්ලා ලිඩියා ටෙඩ්හා මැක් එකට ඉන්න පින්තූරයක් දකිනවා. ඔවුන් තේරුම් ගන්නවා එයාලට ලිඩියා මරන්න කියපු හස්බන්ඩ් එයාලගේ යාළුවා ටෙඩි කියලා.
දැන් මේ දෙන්න මෝව හොයාගෙන හිස්සතිම්ම අනාථ නිවාසයට එනවා. එතන හිටපු සිස්ටර් කෙනෙක් කියනවා දැන් මර්ෆි ගොඩක් දුර්වලයි. ඒත් අපිට දැන් සල්ලි නැති නිසා එයාව හොස්පිටල් එකට ගෙනියන්නත් විදියක් නැහැ කියලා. ඒකට සිස්ටර් මැංගලේ මේ කට්ටියට බනිනවා. මොකද මෙයාලා අනාථ නිවාසයේදී පසුගිය කාලේ කරපු වැඩ නිසා තමයි මෙච්චර ණය වෙලා තියෙන්නේ. මෝන්ට මර්ෆි තමන් නිසා දුක් විඳිනවා බලාගෙන ඉන්න බැරි වුණා. නැවත නගරයට ආවම මෝ ටීවී එකේ ඉන්නවා මේ දෙන්න දකින්නවා. ඒ ෂෝ එකේ ඉන්න අය ප්‍රොඩියුසර්ට හැම වෙලාවෙම මෝ ගැන කම්ප්ලේන්ට් කළා. මේ තුන් දෙනා මීට් වුණාම ආදරයෙන් වැළඳ ගන්නවා. මෝ මේ දෙන්න නැතුව පාළුවෙන් ඉඳලා තියෙන්නේ. මේ දෙන්නා ලිඩියා ටෙඩිව මරන්න යන ප්ලෑන් එක මෝට කියනවා. ඔවුන් තුන් දෙනා මේක නවත්තන්න තීරණය කරනවා. දැන් මේ කට්ටිය ලිඩියා හා ටෙඩිගේ වෙඩින් ඇනිවර්සරි පාටි එකට හොරෙන්ම රිංගනවා. පාටික වෙලාවේදී ලිඩියා හා මැකි ටෙඩිව ඉවර කරන්න දැන් ප්ලෑන් කරලා. ඒත් අපේ කට්ටිය ඉන්න නිසා ඒක ලේසි වෙන්නේ නැහැ. ලිඩියා ටෙඩිව මරන්න ඉස්සෙල්ලා ඔවුන් වෙරි මරගා තින්න ටෙඩිව හොයාගත්තා. ලිඩියා උට මත් වෙන්න පෙති දීලා. ප්ලෑන් එක අවුල් වුණ නිසා ලිඩියා එක්ක ආපු මැක් ඔවුන්ට තුවක්කුව දික් කළා. එතකොට මෙතනට හාඩ එනවා. ඔහු මේ කට්ටියට තුවක්කුව දික් කරනවා. ඉතින් මේ ගේම් එකේ මාස්ටර් මොළකාරයා තමයි මිස්ටර් හාඩ. ඔහු ටෙඩිව මරලා Tamanට සම්පූර්ණ දේපලම අයිති කරගන්න හදන්නේ. මිස්ටර් හාඩ එයාගේ වයිෆ්ව මැරි කරලා තියෙන සල්ලි වලට. ඒත් ඇය මැරෙනකොට දේපල සේරම ටෙඩිට ලියලා දීලා. දැන් ඔහුට ඕනේ ඒ දේවල් ආයෙ ගන්න. ඔහුට Taman හදාගත්ත දරුව ගැන ඔහුගේ හදවතේ කිසිම ආදරයක් නැහැ. දැන් මේ කට්ටියව කාර් එකක දාගෙන පාළු තැනකට අරන් යනවා මරන්න. ඒත් කර්ලි යාගාව ඉන්න සුරතල් තඩි මීයව විනෝදෙට වගේ මේ කට්ටියට පෙන්නනවා. කායකේ කට්ටිය බය වෙලා කෑ ගහනවා. ඒ නිසා කායක කන්ට්‍රෝල් නැතුව වැවකට වැටුණා. කොමාරි කට්ටියම අනතුරෙන් බේරෙනවා. ඒ වගේම මිනි මැරීමට තැත් කිරීම හේතුවෙන් ලිඩියා හාඩහා මැක්වා අතඩංගුවට ගන්නවා. මේ වෙලාවේ මේ තුන් දෙනා තමන්ගේ අනාථ නිවාසයේ බේරගන්න උදව් කරන්න කියලා ටෙඩිගෙන් ඉල්ලනවා. ඒත් ඔහු Tamanට ඒක කරන්න බෑ කියලා කියනවා. මොකද ඔහු කැමති නෑ සිස්ටර්ස්ලා ළමයින්ව හාඩ වගේ නරක මිනිසුන්ට දෙන නිසා. කොමාරි මේ කට්ටිය දැන් ආයෙත් අනාථ නිවාසයට එනවා. ඒත් ඒක දැන් වහලා දාලා. ඒත් අලුත් සුපිරිම අනාථ නිවාසයක් අල්ලපු ඉඩමේ හදලා තියෙනවා ඔවුන් දකිනවා. එතන දැන් ස්පා එකකුත් දාලා. සිස්ටර්ස්ලා විශාල ස්විමින් පූල් එකක දැන් රිලැක්ස් එකේ ඉන්නවා. බර්නිස් පූල් එකේ ලයිෆ් ගාඩ් විදියට වැඩ කරනවා. ළමයි හැමෝම මේ තුන් දෙනාව ආදරෙන් පිළිගන්නවා. මොකද මෝ ෂෝ එකෙන් හම්බ කරපු සල්ලි වලින් තමයි දැන් මේ වගේ සුපිරි තැනක් හදලා තියෙන්නේ. ෂෝ එකේ ප්‍රොඩියුසර් මේ තුන් දෙනාට වගේම එතන ඉන්න සිස්ටර්ස්ලට එයාලගේ ඊළඟ ෂෝ එකට ජොයින් වෙන්න ආරාධනා කළා. දැන් ළමා නිවාසයට සල්ලි තියෙන නිසා මර්ෆිත් බෙහෙත් අරගෙන හුට දැන් හොඳටම හොඳයි. මේ වෙලාවේ ටෙඩි වගේ මෙයාගේ අලුත් බිරිඳ එතනට ඇවිත් මර්ෆියා එයාගේ යාළුවා පීස්ව හදාගන්න ගත්තා. එකපාරටම කර්ලි ඩයිවින් බෝඩ් එකක් සිස්ටර් මැංගලේගේ ඔළුව උඩට දානවා. ඒකෙන් ඇව පූල් එකට වැටෙනවා. මෝ නැවතත් සිස්ටර් මැංගලේට වද දෙන එක පටන් අරගෙන අවසානයේ මේ යාළුව තුන් දෙනා වගේම අනාථ නිවාසයේ හැමෝම සතුටින් එතන ජීවත් වුණා. කතාවත් එතනින් අවසන් වුණා. හොඳයි යාළුවනේ, මූවික හොඳයි නම් වීඩියෝ එක ලයික් කරලා ෂෙයා කරලා මේ වගේ වීඩියෝස් දාපුවම මම බලන්න. දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. මේ වගේ අලුත් වීඩියෝකින් ළඟදීම හමු වෙමු. ඔබට සුබ දවසක්.